ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි අද නොවැම්බර් මාසයේ 20 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රියාදර දරුවනි අද ජීවනයේ කෑම ශුද්ධ මාක් 9 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21 න් අපි මෙනෙහි කරන්නට යනවා අපේ තේමාව ක්‍රිස්තුස් වහන්සේ කළ පෞද්ගලික සංවාද ඊයේ දවසේ අපි පටන් ගත්තා එක තාත්තා කෙනෙක් පුතෙක්ව ගෙනල්ලා ඒ යක්ෂ ආවේශ වෙච්ච පුතෙක් නැත්නම් කතා කරන්නට බැරි ආත්මයක් තියෙන පුතෙක්ව ගෙනල්ලා ජේසුස් ක්‍රිස්තු වහන්සේ හා සමග තිබිච්ච සංවාදය. අද බයිබලයේ කියනවා එවිට ඔහු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවේය. ඔහු උන්වහන්සේ දුටු කෙනෙයිම ආත්මය ඔහු තදින් වෙව්ලෙව්වේය. ඔහු බිම වැටි පෙනදමමින් පෙරලි හුන්නේය. මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන ඇසුසේක ඔහු උත්තර දෙමින් ලදරු කාලේ පටන් යයි කීවේ. මේ ස්ථානයේ අපිට කාරණා තුනක් තියෙනවා මෙනෙහි කරන්නට. ඊයේ දවසේ ජේසුස් ක්‍රිස්තු වහන්සේ බොහොම කනගාටු වුණා මේ ගෝලයන්ට යක්ෂයන් එලව ගන්න බැරුව ගියා මේ යක්ෂයා එලව ගන්න බැරුව ගියා මේ තාත්තා කනගාටු වෙලා තියෙනවා ඇයි මේ ගෝලයන්ට මං ගෝලෙන් ගාවට ගෙනාව මෙයාට කරගන්න බෑ කියලා. ජේසුස් වහන්සේත් කනගාටු වෙනවා මොකද ජේසුස් වහන්සේ මේ අයට යක්ෂයන් දුරු කරන්නට ඒ වගේම දේශනා කරන්නට ලෙඩුන් සුව කරන්නට ආධිපත්‍ය උන්වහන්සේ දීලා තිබුණේ මේ වෙලාවේ. අපි ලූක් 8 මතේව 8 9 අපි 10 එහෙම අපි දකිනවා මේ දේ ජේසුස් ක්‍රිස්තු වහන්සේ කර තිබෙනවා. නමුත් ඒ අය පාවිච්චි කරේ නැහැ. ඒ ගැන ජේසුස් වහන්සේ කනගාටු වුණාට ජේසුස් වහන්සේව දැකපු ගමන් මේ යක්ෂාවේශ වෙච්ච කෙනා බලන්න කරපු දේවල් බයිබලයේ කියනවා දුටු කෙනෙයිම තදින් වෙව්ලෙව්වා බිම වැටලා පෙන දැම්මා පෙරලි වුණා. ඉතින් මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා ආලෙප්පලත් කෙනෙක් ඒ යක්ෂාවේශ කෙනෙක් ගාව ඉන්නකොට මේක පරස්පර විරෝධී දෙයක්. ඒ නිසා මේ දේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් ජේසුස් වහන්සේ ඉදිරිපිට පමණක් නෙමෙයි. අපිත් ජේසුස් වහන්සේගේ ආධිපත්‍යයෙන් කටයුතු කරන අපි වගේ අය පවා ඉස්සරහා මේ වගේ යක්ෂ ආවේශ වෙච්ච අය වෙවුලන්න පුළුවන් ඒ වගේම වැටෙන්න පුළුවන් පෙරලෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජේසුස් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේක කවද ඉඳලාද මේක පටන් ගත්තේ කියලා. උතුරයා කියනවා ලදරු කාලේ ඉඳලා කියලා. ඉතින් බලන්න වයස කියන්නේ නැහැ මේ ළමයාගේ. නමුත් වයස අඩුම ගානේ 15ක් 20ක් ඇති වයස. ඒ වෙනකම්ම අවුරුදු ගාණක් කාටවත් මේ ළමයාව නිදහස් කරන්න බැරුව ගියා. නමුත් ජේසුස් ක්‍රිස්තු වහන්සේ නිදහස් කරන හැටි අපි ඉදිරි දවස් දෙක තුනේදී බලන්න යනවා. දේව ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක් වේවා.